24 දායකයෙකු විසින් සාංගික කිරීමෙන් ලොව ඇතිතාක් සියලුම භික්ෂූන්ට අයිති වැති දාන වස්තුව භික්ෂූන් වහන්සේලා ටික දෙනෙකුන් විසින් ගැනීම වරදක් නොවන්නේද එසේ ගැනීම අදින්නා දානයක් නොවන්නේද සංඝ සතුකොට පිදු වස්තුවක් සියලුම භික්ෂූන්ට අයිති වූවත් සංඝ ලාභයක් බෙදා ගැනීමට ලෝකයේ ඇති සියලුම භික්ෂූන් එතනට රැස් කිරීම කවර ආකාරයකින්වත් කළ නොහෙන වැඩකි එබැවින් තථාගතයන් වහන්සේ විසින් අනුචානාමි භික්ඛවේ සම්මුඛී භූතේන සංඝේන භාජේතුං යයි සංඝලාභේ ඇති තැනට රැස් වූ සංඝයා විසින් එය බෙදා ගන්නා ලෙස අනුදැන වදාරා තිබේ සංඝලාභය ඒ ඒ තැනට රැස් වූ සංඝයා විසින් බෙදා ගැනීමේ ක්‍රමය ඉතා සාධාරණ ක්‍රමයකි එසේ බෙදා ගන්නා වූ භික්ෂූන්ට ශාසනයේ නීතිය එය බැවින් වරදක් සිදු නොවේ මේ සියලුම භික්ෂූන් පිළිගන්නා බැවින් සම්මුඛ වූ සංඝයා විසින් බෙදා ගැනීම අදින්නා දානයක් නොවේ 25 සාංගික වස්තුව බෙදිය යුත්තේ කෙසේද මේ කාලයේ මේ රටේ මිනිසෙයෝ ආහාර පානයන් හා තවත් පරිස්කාරත් සංඝයා ඉදිරියේ තබා සපරික්කාරං ඉමං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම කියා සාංගික කොට දන් දෙති මේ ක්‍රමය පුරාණේහි පැමති ක්‍රමයක් නොවේයි එබඳු දානයක් දුන් බවත් එබඳු දානයක් දී පිළිපැදිය යුතු හැටිවත් කිසිම පොතක සඳහන් වී නැත. පුරාණ කාලයේ සාංගික දානය ක්‍රම දෙකකට දී තිබේ. බොහෝ භික්ෂූන්ට දන් දීමෙහි සමත් අය පරිච්ඡේදයක් නොකොට සියලුම සංඝයාටම ආරාධනා කොට පැමිණිතාක් සියලුම භික්ෂූන්ට දන් දෙති. එය මහා සාංගික දානයයි. භික්ෂූන් ඉදිරියේ ආහාර පාන තබා සාංගිකයක් නොකරනු ලැබේ. පැමිණෙන සියලු භික්ෂූන්ට දන් දීමට නොසමත් අය පුද්ගල නියමයක් නැතිව මෙපමණ භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන්නේයි ආරාධනා කොට පැමිණි භික්ෂූන්ට දන් දෙති. එයත් එක් ක්‍රමයක සාංගික දානයකි. එසේ දීමෙහිදී දානය සාංගික කිරීමක් නැත. ආහාර පානත් සාංගික වශයෙන් භික්ෂූන් වහන්සේලා දන් වළඳන භෝජනශාලා ආදී තැන්වලට ගෙන ගොස් දීමේ සිරිත පුරාණ කාලයේහිත් තිබුණු බව පොතපතින් පෙනේ. පැරණියන් බොහෝසෙයින් සාංගික වශයෙන් දුන් බව පෙනෙන්නේ සිවුරු හා බෙහෙත් වර්ගයෝය. ඒ නිසා විනය පොත්වල දක්වා තිබෙන්නේද චීවර ආදී සාංගික වස්තුන් බෙදා ගන්නා ක්‍රමය. සාංගික ආහාර පාන බෙදීමේ ක්‍රමයත් ඒ අනුව කිය යුතුය. ආහාර පාන පරිස්කාරයන් පන්සලකට ගෙනවුත් සංඝ සතු කොට පිදුව හොත් ඒ ආරාමය තුල ඒ බෙදෙන වේලාවේදී ඉන්නා සියලුම භික්ෂූන්ට ඒවා සමානව බෙදිය යුතුය. ඇඳ පුටු මේස මැටි භාජන තඹ පිත්තල භාජන ආදී ගරු භාණ්ඩ ඇතිනම් ඒවා නොබෙදිය යුතුය. ඒවා බෙදාගත්තේද ලැබූ පුද්ගලයන්ට හිමි නොවේ. ඒවා සෑම කල්හිම සාංගිකය. සාංගිකත්වයෙන් තිබියදීම ඒවා පරිස්සමෙන් පරිභෝග කළ යුතුය. ආහාර පාන හා ලඝු පරිස්කාර බෙදාගෙන මිස සාංගිකව තිබියදී පරිභෝග නොකළ යුතුය. සංඝයා විසින් ආහාර පාන ආදිය බෙදාගත් පසු තම තමන්ට ලැබුණු කොටස පෞද්ගලික වේ. සංඝාරාමයකින් පිටත යම් කිසි ස්ථානයකදී එබඳු ලාභයක් සංඝයා හට ලැබුණහොත් එතනට රැස් වූ සියලු භික්ෂූන්ට සමව ඒ වස්තුව බෙදිය යුතුය. රැස් වී ඉන්නා සංඝයාට දොළොස් රියනකින් මොබ භික්ෂුවක් ඇතහොත් ඒ භික්ෂුවට කොටස දිය යුතුය. සංඝලාභය බෙදන තැන සිට දොළොස් රියනෙන් දොළොස් රියනට
සතපුම් ගණනක් දිගට භික්ෂූන් සිටියත් සෑම දිනාටම කොටස දිය යුතුය. කොටස අයිති වීමට සාංගික කරන වේලාවේදී එහි සිටම කාරණයක් නොවේ. සාංගික කරන වේලාවේදී සිටි භික්ෂුවක් බෙදෙන වේලාවේදී එහි නැතිනම් ඒ භික්ෂුවට කොටසක් හිමි නොවේ. සාංගික කරන වේලාවේ නොසිටිය නමුත් බෙදෙන වේලාවේ එහි ඉන්න සියලු භික්ෂූන් වහන්සේටම කොටස දිය යුතුය. ගරු භාණ්ඩ වේ නම් ඒවා නොබෙදා සංඝාරාමවල තැබිය යුතුය.